ප්‍රියදර ප්‍රේමවන්තේනි වස්සානේ සොයා යන වසංගතය කියන මේ ආත්මික චාරිකාවේ අපි වැඩසටහන් නමයක් මේ වන විට මෙනෙහි කරලා තිබෙනවා ඔබ වෙත ගෙනල්ලා තිබෙනවා ඒ නිසා මේ වැඩසටහන් නමේ තුලම අපි විවිධ බයිබලීය පැතිකඩයන් සහ අපේ විශ්වාසී ගමන පිළිබඳව අපි කතා කරේ මම හිතනවා මේ වැඩසටහන මගේ හදවත කියනවා මේ වැඩසටහන ටිකක් වෙනස් මුහුණුවකට යා යුතුයි කියලා ඒ තමයි මම පූජකෙක් හැටියට මම මෙනෙහි කරපු දේ විශේෂයෙන්ම කොරෝනා වසංගත කාලේ මම ඔබට කිව්වා මීට කලින් වැඩසටහනක මම ගොඩාක් සැලසුම් කරා 71 වෙනි චතාරික වන්දනා සමය සැලසුම් කරලා මම මාධ්‍ය තුල මිනිසුන්ට සංවේදී කරා මිනිසුන්ගේ ලොකු ප්‍රතිචාරයන් තිබුණා ලොකු වැඩසටහන් ලොකු මෙහෙයන් අපි සූදානම් කරලා තිබුණා නමුත් ඒ සියල්ලම එක රැයකින් එක දවසකින් අපිට අතහැරලා දාන්න සිද්ධ වුණා මේ COVID-19 වසංගතයත් එක්ක ඒ අත්දැකීමත් එක්ක හිනදුම කල්වරි පොදබිමේ හුදකලා වෙච්ච මට මම ඔබට කිව්වා කාලය තිබුණා ගොඩාක් මට දෙවියන් වහන්සේ හමුවන්නට දහස් ගණනක් මිනිස්සු කල්වරි කන්ද වෙනදට නගිද්දී මම තනියම කල්වරි කන්ද නැග්ගා මම කල්වරි කන්දට නැගලා මම දොළොස්වෙනි ස්ථානයේ ජේසුගේ කුරුස පාමුල ඉඳගෙන මම ගොඩාක් ජීවිතය ගැන මෙනෙහි කරන්නට පටන් ගත්තා මම ඒසේ ගොඩාක් මෙනෙහි කරද්දී මගේ දයාබර ප්‍රේමවන්තේනි මම කැමති ඒ මෙනෙහි කරපු එක දෙයක් ඔබත් එක්ක බෙදා ගන්න අද දවසේ ඒ තමයි මැටි සහ අපි මේ මැටි ගැන කතා කරන්න මෑතකදී පටන් ගත්ත අපි දන්නවා මැටි පිළිබඳව ඇමතිවරයෙකුත් ඉන්න නිසා දැන් මාධ්‍ය තුල මැටි ගැන කතා කරනවා. නමුත් මැටි ගැන සහ මැටි වල තියෙන අගය මේට අවුරුදු දසදහසකට එහා සුදු බයිබලයේ තුල අපි දකිනවා. මගේ දාබර ප්‍රේමවන්තේනි අපි දන්නවා ගැලවීමේ ඉතිහාසයේ පුරාවටම සුදු බයිබලයේ හරහා අපි එද්දී මැවීමේ කතා දෙකක් අපිට ලැබෙනවා. අහන්නට උප්පත්ති පොත තුල නමුත් මැවීමේ කතා දෙක තුළ අපි දකිනවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පරිශුද්ධ වූ දෑතේ තමන් වහන්සේගේ සුදු වචනෙන් ලෝකයේ දවස් පහක් මැව්වා. උන්වහන්සේ අහස පොළොව වෙන් කරා අහස පොළොව වෙන් කරලා තුරුලතා මැව්වා සතා සිව්පාවා මැව්වා. උන්වහන්සේගේ වචනේ පුදුමාකාර බලයක් තිබුණා එසේම වේවා කියද්දි එසේම වෙන්නට. කරදියෙන් මිරිදිය වෙන් වේවා කිව්වා එසේම වුණා. සතා සිව්පාවා මැවේවා කිව්වා එසේ මැවුණා. විවිධ සත්තුන් මවලා විවිධ තුරුලතා මවලා විවිධ ගසකොළ මවලා උන්වහන්සේගේ වචනේ තියෙන මහා ප්‍රබලකම ජීවමාන බව ගැලවීම ඉතිහාසයේ ආරම්භයත් එක්කම දුන්නා. මගේ දාහපර ප්‍රේමවන්තේනි අපි බයිබලයට අනු අපි සංඛ්‍යාත්මකව අපි ඒක ගත්තේ නැති වුණාට දින 7කින් උන්වහන්සේ ලෝකෙ මැව්වයි කියන දේ අපි බයිබලයේ තුල අපි අහනවා. නමුත් බයිබල් විසරදෙව් කියනවා ඒක විසරදෙයන්ගේ අර්ථකථනය ඊටමත් වෙනස්. නමුත් අපිට මෙතන බයිබල් විසරදෙයන්ගේ අර්ථකථනයවත් දේවධර්මවාදීන්ගේ අර්ථකථනයටත් වඩා මේක අපේ දෛනික ජීවිතේට කොහොමද බලපාන්නේ කියන එක තමයි මම හිතනවා වැදගත් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ 6 වෙනි දවසේ උන්වහන්සේ මිනිසයා මැව්වයි කියනවා. උන්වහන්සේ 6 වෙනි දවසේ මිනිසයා මැව්වයි කියනවා. 6 වෙනි දවසේ මිනිසයා මවද්දී උන්වහන්සේ දවස් 5ක මනහර දැක්කා. ඔබ දැක්කොත් බයිබලයේ ඔබ උපත් පොතේ පළවෙනි පරිච්ඡේද දෙක කියවගෙන යද්දී පළවෙනි දවසේ උන්වහන්සේ ලෝකේ මවලා යමක් මවලා උන්වහන්සේ ආපස්සට හැරිලා බැලුවා. ඒ මවපු මැවිල්ලේ අඩුපාඩු තියෙනවද? ඒ මැවිල්ලේ තව මොනාර එකතු වෙන්න තියෙනවද? ඒ මැවිල්ල ලස්සනද මනහරද කියලා උන්වහන්සේ බැලුවා. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා ඒකේ මනහර. උන්වහන්සේ ඒ මනහර වින්දා. වින්දලා තමයි උන්වහන්සේට ආස හිතුනේ තවත් දවසකට තවත් යමක් එකතු කරා. මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි රැකියාවක් කරනකොට ඒ රැකියාව පිළිබඳව අපිට තෘප්තියක් නැත්නම් අපි බලන්නේ රැකියාවෙන් ඉවත් වෙලා තව රැකියාවකට යන්න. එතන තෘප්තිය කියන දේ නැති වුනහම
ආසාව කියන දේ නැති වුණාම ඒ සබ්ජෙක්ට් එක පිළිබඳව මට උනන්දුවක් නැති වුණාම මම උත්සාහ කරනවා එතනින් පැනලා යන්න. මම උත්සාහ කරනවා එතනින් පැනලා යන්න. හැබැයි මම මේ සබ්ජෙක්ට් එකට ආසයි නම් ඒ වෘත්තියට මම කැමති නම් මම කැමති ඒ වෘත්තිය තුල වැඩපෙන්නන්න. මම කැමති. මම ලෑසි ආසයි එකේ ඉස්සරහට යන්න ඉදිරියට යන්න. වගේ තමයි මගේ දාබර ප්‍රේමාන්තයේ දෙවියන් වහන්සේ පළවෙනි දවසේ මවලා ඒ මනහර බලලා දෙවෙනි දවසෙත් යමක් එකතු කරලා ඒ දවසෙත් උන්වහන්සේ මනහර බලලා තුන්වෙනි දවසෙත් හතරවෙනි දවසෙත් පස්වෙනි දවසෙත් මේ කාර්ය උන්වහන්සේ ලෙසම ඉටු කරා. ඒ තරමට උන්වහන්සේ මම මැබිල්ලට ආදරය කරා මේ ලස්සන වින්දා. හයවෙනි දවසේ මගේ දාබර ප්‍රේමාන්තයේ චුද බයිබලයේ අපට කියනවා උන්වහන්සේ පළවෙනි මිනිසයා මැව්වයි කියලා. උන්වහන්සේට තිබුණා දවස් පහක් තිස්සේ කරපු දෙයම හයවෙනි දවසේ කරන්නේ. නමුත් උන්වහන්සේ හයවෙනි දවසේ ඊට වඩා වෙනස් විදියට යමක් කරේ. උන්වහන්සේට තිබුණා මිනිසයා මැවේවා කියන්නට. මිනිසයා මැවෙනවා අනිවාර්යෙන්ම. කරදියෙන් මිරිදිය වෙන් වේවා කියද්දී කරදියෙන් මිරිදිය වෙන් වුණා නම් ගහකොළ තුරුලතා මැවේවා කියද්දී ගහකොළ තුරුලතා මැවුණා නම් කඳුහෙල් මැවේවා කියද්දී කඳුහෙල් මැවුණා නම් මහ පොළවේ පාෂාණ නිෂ්පාදනය වුණා නම් ඇති වුණා නම් ඛනිජ ලවණ ඛනිජ ඒ කියන සංඝටකයන් ඇති වුණා නම් දෙවියන් වහන්සේට හයවෙනි දවසේ කියන්න තිබුණ නැද්ද මිනිසයා මැවේවායි කියලා? දෙවියන් වහන්සේට තිබුණා මගේ දාබ. නමුත් දෙවියන් වහන්සේ සේ කෙරේ නැහැ. උන්වහන්සේට ඕන වුණා මේ මහ පොළොවේ දූවිලි මේ මැටි වලට අගයක් දෙන්නට. මේ මැටි වලට මේ දූවිලි වලට උන්වහන්සේට අගයක් දෙන්න උවමනා වුණා. මේ මැටි වලට දූවිලි වලට උන්වහන්සේ අගයක් දෙන්නට ඕන නිසා උන්වහන්සේ දේවත්වයේ තුල ඉඳලා පස් මතට මැටි මතට එන්නට උන්වහන්සේ තීරණය කළා. උන්වහන්සේගේ පරිශුද්ධ දෑතේ මැටි තවරාගෙන උන්වහන්සේ මිනිසයා මැව්වා. මිනිසයා මැව්වා මගේ දාබර ප්‍රේමනේ. පළවෙනි මිනිසයා මවලා උන්වහන්සේගේ දෑතින් සුද්ධවන්ත දෑතින් තමයි උන්වහන්සේ ඒක ඒ වටිනාකමක් අගයක් නැති ඒ මැටි පිඩ වටිනා මැවිල්ලක් බවට පරිවර්තනය කරේ. වටිනාම මැවිල්ලක් බවට උන්වහන්සේ පත් කරේ ඒ මැටි උන්වහන්සේගේ සුද්ධවන්ත දෑතේ තවරාගෙන. ඒක තමයි අපි දකින පළවෙනි කුඹල් කර්මාන්තේ. පළවෙනි දේ අපි දකින ලෝකේ වෙන කොහෙවත් නැහැ එහෙම කතා කළා. දෙවියන් වහන්සේ මිනිස්සෙකෝ කිසියම් පුජ්‍යලෙක් මැටි ආශ්‍රිතව යමක් කරා කියලා අපිට අහුවෙන පළවෙනි අවස්ථාව තමයි විශුද්ධ බයිබලේ. මගේ දයාබර ප්‍රේමවන්තේනි මම ඔබෙන් ඇහුවොත් ඔබ මැටි අනලා තියෙනවද කියලා, ඔබ කුඹල් කර්මාන්තේ නිරත වෙලා තියෙනවද කියලා අහුවොත් ගොඩාක් අය උත්තරයක් දෙවි නැහැයි කියලා. නැහැ කියලා අපි දැකලත් නැති සමාජයට අපි මැටි වලම් පාවිච්චි කරාට මැටි නිෂ්පාදන අපි පාවිච්චි කරාට අපි ගොඩාක් වෙලාවට අපි ඒවා හැදෙන්නේ කොහමද හදන්නේ කොහමද කියලා අපි හිතන්නේ. ඒ නිසා තමයි අපි වෙළඳ පොළට ගිහිල්ලා මගේ දයාබර ප්‍රේමවන්තේනි ඒවා නිකන් අඩු මුදලකට තක්සේරු කරලා අපි භාගයෙන් කරලා අපි ගන්න උත්සාහ කරන්නේ. ඒකට තියෙන මහන්සිය ඒකට වැය වෙන කාලය ශ්‍රමය අපි හරියට දැක්කොත් එහෙම සමාජයට අපි එහෙම කරන්නේ නැහැ. අපි නොදනුවත්කම නිසායි වෙන්නේ. නිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි අපි අපේ ජීවිතේ කොච්චරනම් මැටි අනලා තියෙනවද? අපි කොච්චරනම් අපේ ජීවිතේ මැටි අනලා තියෙනවා අපි නෑ කියවට. මම කියනවා අපි හැමෝම මැටි අනලා. ඒ දෙවියන් වහන්සේ මැටි ඇනුවේ මැටි වලට වටිනාකමක් දෙන්න. අපි මිනිස්සයා මැටි අනන්නේ ඒ වටිනා මිනිස්සයාව මැට්ටෙක් බවට පත් කරන්නට. අපි අපේ ජීවිතේ අතීතයේ අරගෙන බැලුවාම අපි අපේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා අද වෙනකන් දේවල් අරගෙන බැලුවාම අපි කොච්චර මැටි වැඩ කරලා තියෙනවද? අද අපි ඒව මතක් කරන්න සමායට අකමැති. අපි ගොඩක් වෙලාවට මැටි වැඩ, ගොන් වැඩ, මෝඩ වැඩ අපි අපේ ජීවිතේ අපි කරපු දේවල් අපි සිහි කරන්න කැමති. අපි ඒවා නිකන් ස්කිප් කරලා දානවා අපේ ජීවිතේ. ඒකලා අපි පෙන්වන්න උත්සාහ කරන අපි බුද්ධිමත්තු අපි වීරයෝ කියලා. සමහර විට අපේ ජීවිතේ අපි බුද්ධිමත්තු වීරයෝ වගේ අපි පෙන්වුවාට අපේ ජීවිතේ පිටිපස්සේ ගොඩාක් තියෙන්නේ මැටි කඳු. සමහර විට ගොඩක් වෙලාවට මගේ දයාබර ප්‍රේමවන්තේනි අනුන්ගේ ප්‍රතිරූපයක් ගොඩනගන්නට එම නැත්තම් පෞකාර පිළිම තනන්නට අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අපි මැටි අනනවා. අපි අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට මැටි අනනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක අපි අපේ ජීවිතේ ගැන මෙනෙහි කරගෙන ගියොත් එහෙම
අපිට තිබුණා ඕනෑතරම් කාලය අපිට වෙලාව තිබුණා කනව බොනව නිදියනව ඇරෙන්නට අපිට වෙන කිසි දෙයක් තිබුණේ නැහැ කරන්නට අපිට අපේ ගෙදරින් එළියට යන්න බැරිව තිබුණා පාරට යන්න බැරි වෙලා තිබුණා අපේ යාළුවෝ ළඟට යන්න බැරි වුණා අපේ ඥාතීන් ළඟට යන්න බැරි වුණා සමහරු දෙමව්පියෝ බලන්න බැරි වුණා හිර වෙච්ච තැන හිර වෙලා හිටියා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනේ නැහැ මොකද ගමේ තිබුණා ගසකොළ ඒ වගේම ඇලදොල ගංගා නිදහස තිබුණා නමුත් නගරේ සැරිසරපු නගරේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට සමහරට පුංචි ගෙයකට වෙලා මුළු පවුලටම හිර වෙන්න සිද්ධ වුණා එනිසා අපිට තිබුණා ඕනෑතරම් කාලයේ ජීවිතය ගැන හිතන්නට ජීවිතය ගැන මෙනෙහි කරන්නට මම හිතන්නේ නැහැ තව යුග ගානකට අපි කාටවත් මෙවැනි කාලයක් අපිට ලැබෙයි කියලා අපි ජීවිතය ගැන හිතන්නට අපි කරපු ගොංකම් මැටිකම් ගැන හිතන්නට ඒ නිසා මගේ දාබර ප්‍රේමවන්තයෙනි අපි හැම කෙනෙකුටම යම් කිසි අත්දැකීමක් දුන්නා මේ දේ ඉතින් මම හිතනවා අපි අපේ ජීවිතේ කොච්චරනම් තව මිනිස්සෙක් අපි අතරට නිර්මාණය කරගන්න සමාජයට අපේ ජීවිත ළඟ එහෙම නැත්නම් අපේ පවුල් සංස්ථාවට එහෙම නැත්නම් අපේ හිතවත් කම් වලට අපි ගොඩාක් වෙලාවට තව පාර්ශවයක් එකතු කරගන්නට අපි සමහර විට කොච්චරනම් ජීවිතේ මැටි අනනවද අපිට අදාළ නැති කැටයම් තනන්නට අපිට ගැළපෙන්නේ නැති කැටයම් නිර්මාණය කරන්නට අපි දෛනික ජීවිතේ අපි කොච්චරනම් සමහර විට මැටි අනනවද අපිට ඒවා මැටි වැඩ ගොන් වැඩ කියලා සමාහට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. සමාහට ඒක අපිට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි පස්සේ තමයි දන්නේ අපි අතර නිර්මාණය කරේ පෞකාර පිළිමයි කියලා. අපි අතර ඇති කරගත්තේ පෞකාර සම්බන්ධතාවයන් කියලා. අපි හැදුවේ පෞකාර කැටයම් කියලා. මේ කැටයම් දැම්මේ පාපයත් එක්ක කියන එක සමහර විට අපිට අවබෝධ වෙද්දී අපට තේරුම් ගනිද්දී සමහර විට අපේ ජීවිතයේ ගොඩාක් දේ අපට අහිමි වෙලා තියෙනවා. එසම මගේ දයාබර ප්‍රේමවන්තේනි අපේ මේ කාලයේ අපි හැමතිස්සෙම මෙනෙහි කරන්නට ඕනේ අපේ ජීවිත අත්දැකීමත් එක්ක. අපේ ජීවිත අත්දැකීමත් එක්ක අපි මෙනෙහි කරද්දී අපේ ජීවිත අත්දැකීමත් එක්ක අපි ගමන් කරද්දී අපේ ජීවිත අත්දැකීම ප්‍රබල වෙද්දී ඒ ප්‍රබලත්වය තුළ අපි කොයිතරම් දුරට අපි මැටි වැඩ කරනවද අපි ප්‍රඥා ගෝචර වැඩ කරනවද කියලා අපිට හිතෙන්න. තව අපිට පහසු වෙනවා අවබෝධයකින් යුතුව තේරුම් ගැනීමකින් යුතුව අපේ ජීවිත ගමනේ ජීවිත අත්දැකීම තුළ මේ අත්දැකීමට ඇතුල් වෙන්නට. අපි ගොඩාක් වෙලාවට අපි දැක්ක පහුගිය කාලේ අපිට මැතිවරණයක් තිබුණා. ඒ මැතිවරණය තුළ සමහර විට අපි ගොඩාක් වෙලාවට අපි අපේ ජීවිතේ අපි තව කාගේවත් ප්‍රතිරූපයක් ගොඩනගන්නට තව කෙනෙක්ව බලයට පත් කරන්න සමාජයට ඔව් කුඩුකාරයෙක් වෙන්න පුළුවන් ඔව් හොරෙක් වෙන්න පුළුවන් ඔව් වංචනිකයෙක් වෙන්න පුළුවන් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගන්නට අපි කොච්චරනම් මැටි අනලා තියෙනවද සමාජයට අරක්කු බාගෙට බත් පැකට් එකට රුපියල් 1000ට සමාජයට ජීවිතයේ යථාර්ථය අපි පාවලා දීලා සමාජයේ යථාර්ථය අපි පාවලා දීලා අපි හිතුවේ නැහැ අපේ හෙට දවස ගැන අපි හිතුවේ නැහැ අපි තව කෙනෙක් ගැන අපි හිතුවේ අපේ පැවැත්ම සහ අපි හදන දේ තුළ අපි ගොඩනගන පිළිම තුළ අපි ගොඩනගන කැටයම් තුළ හැඩ දකින්නට විතරයි. ඒ නිසා අපි හදන පිළිමවල අපි තනන පිළිම වැරදි කරාට කමන්නේ නැහැ. වැරදි කරාට කමන්නේ නැහැ. ඒවා බොරු කිව්වට කමන්නේ නැහැ. මොකද ඒවා අපේ ඒවා. අපේ කෙනා අපි හදපු දේවල්. ඒ නිසා සමාජයේට සමාජගත වෙන දේ හරිම භයානකයි හරිම අභියෝගාත්මකයි. ඒ නිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි මේ වැඩසටහන තුළ අපි ඔබව අරගෙන යන්නට කැමති ඔබේ ආත්මික අත්දැකීම වෙත. මේ හැම දෙයකටම අපි උත්සාහ කළ යුතු එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි කරන දේ තුළ සිතන දේ තුළ අපි බලාපොරොත්තු වෙන දේ තුළ අපි සමාජගත කරන්නට අපේක්ෂා කරන දේ කොයිතරම් දුරට මම දෙවියන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ සැලැස්ම තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කාර්යයට කරන්නට මට පුළුවන් වෙනවාද කියලා. දෙවියන් වහන්සේ මැටි ඇනුවේ ඔබ මා නිර්මාණය කරන්නටයි. මේ මැවිල්ල ලස්සන කරන්නටයි. මේ මැවිල්ල සුන්දර කරන්නටයි. මේ මැවිල්ල පවත්වාගෙන යන්නට මේ මැවිල්ල නඩත්තු කරන්නට කෙනෙකු නිර්මාණය කරන්නටයි.
අද ඔබ මම මගේ ජීවිතය තුළ මැටි අනලා තියෙන්නේ සමාජයට මගේ කාලීන තෘප්තියක් මගේ අතෘප්තිකර ආශාවක් මගේ හැඟීමක් මගේ උවමනාපාකමක් ඉටු කර ගන්නට එහෙම නැත්නම් තව කෙනෙක්ව විනාශ කරන්නට තව කෙනෙකු නැති කරන්නට තව කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්නට තව කෙනෙකුගේ ජීවිතය කඩාකප්පල් කරන්නට තව කෙනෙකුගේ ජීවිතය හැල්ලුවට ලක් කරන්නට අපි කැමති නෑ තව කෙනෙකු වැඩ කරනවට අපි කැමති නෑ තව කෙනෙකු හිනා වෙනවට අපි කැමති නෑ තව කෙනෙකු අත්පොළ සන්නාද දෙනවට අපි කැමති නෑ තව කෙනෙකු බඩ පිරෙන්නට කනවට හැබැයි අපි දහමක් අදහනවා හැබැයි අපි ලොකුවට යුක්තිය ධර්මය සාධාරණත්වය අපි කතා කරනවා හැබැයි අපි සමාජවාදී ගැන කතා කරනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා අපි ආධ්‍යාත්මිකත්වයක් ගැන කතා කරනවා හැබැයි අපි කැමති නෑ අපිට වඩා කෙනෙකුට හරියනවට අපි කැමති කෙනෙකුට හරියනවට හැබැයි අපිට වඩා අඩුවේ අපිට වඩා අඩුවෙන් හරියනවටයි කැමති අපිට වඩා වැඩියෙන් හරියනවට කැමති නෑ ඒ නිසා අපි කරන්න තියෙන හදිහුණියන් ඔක්කොම අපි කරනවා කරන්න තියෙන බලිතෝයි ඔක්කොම කරනවා නටන්න පුළුවන් පිස්සු අපි ඔක්කොම නටනවා කරන්න තියෙන මැටි වැඩ අපි ඔක්කොම කරනවා ඇයි තව මිනිහෙක් මට වඩා ඉස්සරහින් යන්නට මගේ දැස් කැමති නැති නිසා දකින්නට තව මිනිසෙකු මට වඩා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නවාට මම කැමති නැහැ ඒ නිසා මම මොන දේ කරලා හරි මගේ විශ්වාසයට හානි වෙන මගේ විශ්වාසයට නොගැලපෙන මගේ ආධ්‍යාත්මිකත්වයට සේන්දු නොවන දේ පවා මම කරන්නට සමාහිත ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා ඒවා අපි අපේ ජීවිතේ කොච්චර නම් කරලා තියනවද ඒ කරාට මගේ දයාබර ප්‍රේමවන්තයනි අපිට වෙලාව තිබුණේ නැහැ අපිට මේ ගැන හිතන්න මේ ගැන කල්පනා කරන්න නමුත් දෙවියන් වහන්සේ අපිට දුන්නා අපි කොච්චර මෝඩද කියලා දකින්නට කොච්චර ගොන් වැඩ කරාද කියලා දකින්නට අපිට කාලය ඇති තරම් මේ දේ අපි තේරුම් අරගෙන මේ දේ අපි අවබෝධ කරගෙන අපේ විශ්වාසය තුළ අපි අලුත් ගමනකට මාවත සකස් කරගන්නේ නැත්නම් ඒ විශ්වාසයේ ගමන තුළ අපි විශ්වාසයෙන් යුතුව ඒ විශ්වාසයේ අයිති කරගන්නේ නැතිනම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් බලාපොරොත්තු මනුෂ්‍යයා ඉටු කරන්නට පොහොසත් නොවනවා නම් අපිට තව කොච්චර වසංගතාවත් අපිට කොච්චර තව බලපෑමාවත් මනුෂ්‍යයාගේ පාපය කියන දේ මනුෂ්‍යයා විනාශයේ කරාම රැගෙන යනවා මනුෂ්‍යයා ඒ දේ අවබෝධ නොකර ගන්නකම් ඒ අවබෝධයට මනුෂ්‍යයා ඇතුළු නොවෙනකම් මනුෂ්‍යයාට බෑ මනුෂ්‍යයාගේ ජීවිතේ සැබෑ දේ තේරුම් ගන්නට එනිසා මගේ දයාබර ප්‍රේමවන්තේනි මේ කාලය සමහර විට අපිට ආර්ථිකව අපි වැටුණත් අපි සමාජීය වැටුණත් රටක් හැටියට අපි වැටුණත් ජාතියක් හැටියට අපි වැටුණත් විශ්වයක් හැටියට අපි වැටුණත් අපිට සමහර විට අපේ ජීවිතේ අපේ බලාපොරොත්තු ඉටු කර ගන්නට අපිට නොහැකුණත් ඔබ මම මේ කාල පරිච්ඡේදය මේ අත්දැකීම ඔබේ මගේ ජීවිතේ ආධ්‍යාත්මිකත්වයේ ගොඩනගා ගන්නට රුකුලක් කර ගන්නවා නම් අපිට පුළුවන් වේවි මීට වඩා ලොකු ව්‍යසනයකදී මීට වඩා අවබෝධයකින් යුතුව වැඩ කරන්නට. ඒ නිසා අපි හැම කෙනෙකුටම තියෙන පුංචි පුංචි වගකීම් යුතුකම් ඉටු කරන්නට. ඒ වගකීම් යුතුකම් ඉටු කරන්නට නම් අපි ආත්මාර්ථකාමී වෙන්නට බෑ. අපි දෙවියන් වහන්සේගේ දෑතේ මැටිපිඩක් වෙනවා මිසක අපිට ඕන වෙන විදිහට පෞකාර පිළිම තනන මැටි අනන්නට අපි ඉදිරිපත් විය යුතු නැහැ. මොකද දෙවියන් වහන්සේ නිර්ගේ නිර්මාණය මහ පොළව සහ මැවිල්ල දෙවියන් වහන්සේත් මිනිසයාත් අතර සම්බන්ධ කරන දෙයක් මිසක මිනිසයාගේ පැවැත්ම ගොඩනගෙන මිනිසයාගේ අවශ්‍යතාවය ගොඩනගෙන මිනිසයාගේ ඕනෑපාකම් මත මිනිසයා විනාශ කරන නිර්මාණයක් නිර්මාණය කරන්නට නෙවෙයි. එනිසා අපි හැම කෙනෙක්ම මේ කාල පරිච්ඡේදය තුළ ලැබුවා වූ අත්දැකීම අපි භාවිතා කරමු ප්‍රයෝජනෙට ගනිමු හෙට දවස වඩාත් සුද්ධවන්ත කරගන්නට හෙට දවස වඩාත් යහපත් කරගන්නට හෙට දවස වඩාත් ආදරණීය කරගන්නට හෙට දවස වඩාත් දෙවියන් වහන්සේට කිට්ටු වෙන දෙවියන් වහන්සේගේ හෘද ස්පන්දනයේ ඇසෙන මානේ ජීවත් වෙන සමාජ පරිසරයක් ගොඩනගා ගන්නට අපි ඍජුවම දායක වෙන්නට අපි මේ අත්දැකීම භාවිතා කරගනිමින්
අපි ලැබුවා වූ මේ අද්දකීම දෙවියන් වහන්සේටම යලි පවරා දෙමින් උන් වහන්සේටම කියමු අපි යලිව නැගිටවන්නටේ කියලා. උන් වහන්සේටම කියමු අපේ පව්කාර දෑත් සෝදන්නටේ කියලා. උන් වහන්සේටම කියමු අපේ පව්කාර පිළිම තනන්නට අපි තනපු මැටි අනපු අපේ දෑත් ශුද්ධවන්ත කරන්නටේ කියලා. අපි ඔය යහපත් ජීවිතවලට සේන්දු කරන්නටේ කියලා ඉල්ලමින් හමුයමු. තවත් වැඩසටහනකින් ඔබේ නිවසේ සිට බබුම් රූප වාහිනී නාලිකාව හරහා හැමෝටම ජේසු පීඨයි.